අයිබෝන් අලුත් අවුරුද්ද මේ අයවැය 2024ට එළඹෙන රට කොහොමද ගෙනියන්නේ? එතකොට කොයි වගේ දේවල් වලට කොයි වගේ ක්‍රමයක් ඇතුල් කරනවද? පඩි වලට මොකද වෙන්නේ? ආර්ථිකයේ ගමන කොහොමද ස්ථාවර කරගන්නේ? ස්මූත්ලි ගෙනියන්නේ? එතකොට අධ්‍යාපනයේ මොකද වෙන්නේ? කෘෂිකර්මයේ සෞඛ්‍යයේ මේ ආදී දේවල් සම්බන්ධයෙන් ඔන්න 13 වෙනිදා පහුගිය සතුදා අයවැය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කළා. දැන් අපේ අදහසක් නෑ ඒකෙත් ඉන්න එකිනෙක කරුණු ගැනද මෙතන කතා කරන්නේ. හැබැයි රටක අයවැය කවර දර්ශනයක් මත පදනම් වෙන්න ඕනේද වගේ කරුණු ගැන කතා කරන එක වඩා වටිනවා. ඒ නිසා අපි අද තීරණය කළා අයවැය තමයි මාතෘකාව. හැබැයි මේ ඉදිරිපත් කරන ලද අයවැය නෙමෙයි. අයවැය කියන පොදු කාරණේ තමයි අපි අද මාතෘකාව වෙන්නේ, අයවැය දර්ශනය. ඒ සම්බන්ධයෙන් අද කතා කරන්නේ මිලින්ද සමග නියමාර්ථයේ ප්‍රවීණ දේශපාලන සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග. අයවන් ඔබතුමාට. අයවන් නේද? දැන් අයවැය ගැන අපි මීට කලිනුත් කීප වතාවක් කතා කරලා තියෙනවා. දැන් අපි සඳුදා අයවැයේ මොකද වෙන්නේ උනේ කියන එක ගැන ඔබ යම් යම් ප්‍රමාණවලින් දැන් දන්නවා. මේ දවස්වල ඒක විවාදත් යනවා. එකම ජනමාධ්‍ය ඔස්සේත් මොනවද අඩු වුණේ, මොනවද වැඩි වුණේ, මොනවද එහෙමම තිබුණේ, කොච්චර මුදල් වෙන් කරාද, මේ වගේ කරුණු ගැන ඔබට දැන් දලා අවබෝධයක් තියෙනවා. සමහර දේවල් මේකේ අයවැයෙන් යෝජනා කරපු ඉදිරියේදී තමයි ක්‍රියාත්මක වෙන නියමිතව තිබෙන්නේ. ඒ ප්‍රතිඵල බලන්න වෙන්නේත් අනිටු හෝ ඊටු ප්‍රතිඵල බලන්න වෙන්නේත් ඉදිරියේදී තමයි. කෙසේ වෙතත් මේ අපි අයවැය දර්ශනය ගැන කතා කරනවා කියන්නේ අපි සරලව කිව්වොත් එහෙම රටක අයවැය අපේක්ෂාව මොකක් වගේ එකක් වෙන්න ඕනේද? නැහැ, මුලින්ම දැන් අපි වෙනස් වෙන්න ඕනේ, අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ වගේ මත. ඒ කියන්නේ අපි හුරු වෙලා තියෙන්නේ මේ අයවැයෙන් අයවැයට ආර්ථිකයක් දිහා බලන එක. ඒක මේ අදාළ වුණේ මං හිතන්නේ විවෘත ආර්ථිකයට ඉස්සෙල්ලා තමයි අයවැය කියන එක අදාළ වෙන්නේ. හේතුව තියෙන්නේ විවෘත ආර්ථිකයේ විවෘත වුණයින් පස්සේ අයවැය නෙමෙයි වැදගත්, ප්‍රතිපත්ති වැදගත්. ආර්ථිකයක් විවෘත වෙනකොට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අර තියෙන සීමිත සම්පත් කොහොමද බෙදන්නේ කියලා තමයි අයවැයෙන් කරන්නේ. හැබැයි ආර්ථිකය විවෘත වුණාම ආර්ථික වර්ධනය, ආර්ථිකයේ ඉදිරියට යන එක ගැන තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් මේ වෙලාවේ අයවැයක් වැදගත් වෙනවා. අපේ රට කඩා වැටුණා, ආර්ථිකය කඩා වැටුණා. දැන් පියවරෙන් පියවර තමයි ඒක ඉස්සෙල්ලා ස්ථාවර කරනවා, ඊට පස්සේ කොහොමද ඒක ගොඩගන්නේ කියලා ඉදිරිපත් කරනවා. ඒක නිසා අයවැය වැදගත් වෙනවා. හැබැයි මං හිතන්නේ අපි බලන්න ඕනේ මේ ප්‍රතිපත්ති පැත්තෙන්. ඒ කියන්නේ දැන් අපේ ඉලක්කය වෙන්න ඕනේ ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනයක් නැතුව මේක හරියන්නේ නැහැ. නැත්තම් වෙන්නේ අර බදු වැඩි කර කර ආදායම වැඩි කර ගන්නවා රජය. සමාජයට එකෙන් යහපතක් වෙන්නේ නැහැ. ඉතින් එතන වෙන්නේ හරියට දැන් ඇඳුමක් මහනවා නම්, ෂර්ට් එකක් මහනවා නම් අධික ෂර්ට් එකක් අඳින්න හදන්න රෙද්දක් තියෙනවා. ඉතින් ඒක ඊට පස්සේ ආර්ථිකයට කුඩා වෙනවා. කුඩා වෙනකොට කොට ෂර්ට් එකක්, ඊළඟට ටී ෂර්ට් එකක්, ෂර්ට් එකක් නැති වෙනවා. ඉතින් අපි දැන් බලන්න ඕනේ කොහොමද අධික ෂර්ට් එකට යන්නේ කියලා. කියන්නේ මේ තියෙන රෙද්ද විශාල රුකු කරගන්නේ කොහොමද? ඒක තමයි මෙතන තියෙන්නේ. ඒක කරන්න මේ අපනයනය අවශ්‍යයි, ආයෝජනය අවශ්‍යයි. අපිට දේශීය ආයෝජන හයියක් නැති නිසා විදේශ ආයෝජනය අවශ්‍යයි. ඉතින් ඒ දෙක තමයි බලන්නේ. ඉතින් අපනයනය පැත්තෙන් බලනකොට අපි දැන් මේ විදේශ ආදායම ලබා ගන්න එක එක අපේ සැප ජාත්‍යන්තර සැප වෙන දේවල් වැඩි කරගන්න බලන්න ඕනේ. සේවා සහ බලන්න අපි යවන අපනයනය උදාහරණයක් ඇටියට බැලුවොත් ශ්‍රමික අපේ මේ ආදායම තමයි අංක 1. ඊළඟට අපිට තියෙන ඇඟුලුම්. ඇඟුලුම් වලිනුත් අපි මේ රෙදි පිටින් ගේනවා. පොංගක් තුනෙන් පංගුවක් විතරයි මෙහි අපි එකතු කරන්නේ. එතකොට ඊළඟට තේ කියන එක හරි කුඩයි බලනකොට සාපේක්ෂව. දැන් සංචාරක ව්‍යාපාරයේ ටිකක් නැගිටලා තියෙනවා. මේ සැරේ තේ වලට වැඩි අපිට ආයෝජනයක් ගන්න පුළුවන්. මේ ආදායමක් ගන්න පුළුවන් මේ සංචාරක ව්‍යාපාරේ. ඊළඟට තොරතුරු තාක්ෂණය හරහා බිලියනක් විතර ඩොලර් තියෙනවා. ඔය ටික විතරයි අපිට තියෙන්නේ. දැන් අවුරුදු 20ක් පස්සට ගියත් මේ තොරතුරු තාක්ෂණය අනික් ඒවා එහෙම වගේම අපිට තියෙන්නේ. ඉතින් අපි මේක වැඩි කරන්න ඕනේ. ඒ වගේම මේ අලුත් ලෝකෙට ප්‍රවේශ වෙන ආකාරයක් හොයන්න ඕනේ. මොකෝ අපිට මං හිතන්නේ ඒක ගැන අපිට දිගට කතා කරන්න පුළුවන්.
මහිතන් සමාජයක් හැටියට තීන්දු කරන්න ඕනේ අපි හොද කලාව ජීවත් වෙනවාද ජාත්‍යන්තරයට එකතු වෙනවාද කියලා. ජාත්‍යන්තරයට එකතු වෙනවා නම් මේ වෙලාව එකම අවස්ථාව වෙන්නේ ඉන්දියාවට එකතු වෙන එක මේ ආර්ථික මට්ටමේ වගේන වෙන විදිහකට නෙමෙයි. ඒක ඉන්දියාව තමයි ශීඝ්‍රව දියුණු වෙන රටක් වෙන්නේ. ඉතින් ඒක අපිට හිතන්න වෙනවා. මේක අලුත් ලෝකේ හරි සංකීර්ණ ලෝකයක් දැන්. යුද්ධ දෙකක් තියෙනවා ලෝකේ. ඒක හරහා අභියෝග තියෙනවා. ඒව ගැනත් අපිට බලන්න පුළුවන්. ඉතින් අයවැය ගැන කතා කරනකොට ඒක මේකේ කුඩා කොටසක්. අයවැය බලන්නේ රජයේ ආදායමයි වියදමයි කොහොමද හදාගන්නේ කියලා. දැන් රජයේ වියදම අඩු කරගන්න බැරුව ඉන්නේ. අපිට විශාල රජයක් තියෙනවා. රජයේ විශාල වැඩි, විශාල කුඩා රජය කුඩා කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න අමාරුයි. ඒක හින්දා රජයේ වියදම එහෙමම තියෙනවා. ඒකත් එක්කම මේ පාඩු ලබන ආයතන තියෙනවා රජයේ. ඒවා එක්කම ඒක වියදම වැඩි වෙනවා. ඉතින් ආදායම් වැඩි කරගන්න පුළුවන් රජයට එකම කලේ තියෙන බදු ක්‍රමයේ තියෙන බදු වැඩි කරනවා. ඔව් දැන් ප්‍රශ්නේදී දැන් ඔබතුමා කියනවා රාජ්‍ය වියදම අඩු කරගන්න බැරුව ඉන්නේ කියලා. එතකොට ආණ්ඩුව වියදම අඩු කරගන්න බැරුව ඉඳෙද්දී මිනිස්සුන්ට යෝජනා කරන උඹලගේ වියදම අඩු කරගෙන අපේ වියදම මේක තමයි අසාධාරණ පැත්ත මේක. ඒක තමයි අසාධාරණ පැත්ත. ඒක නිසා තමයි අපි බලන්න ඕනේ ආණ්ඩුවේ වියදම අඩු කරන ආකාරය. ආකාරය කියන්නේ මෙතන පැති දෙකක් තියෙනවා. එකක් රජයේ සේවය එකපාරටම අඩු කරන්න බෑනේ. ඒක 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 අපිට පුළුවන් වෙන්න ඕනේ අවුරුදු ගාණක් තුල රජයේ ඒ බර අඩු කරන්න. මට මතකයි සමා වෙන්න ඕනේ මට මතකයි මට දැන් ඒ එකින් එක වගන්ති මතක නැහැ. එහෙම සැලැස්මක් හදලා තිබුණා කියන එක. ඒ සැලැස්ම යම් යම් වගන්ති ටික මමත් කියවලා තියෙනවා. ආයතනයක් රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් වෙලා කොහොමද රාජ්‍ය සේවයේ මේ බර හැල්ලු කරන්නේ මිනිසුන්ට, يعني මිනිස්සු ගෙවල් වලට යවන්න බෑනේ නිකන්. ඒතර රටේ තව වෙන ප්‍රශ්නයක් මත වෙනවනේ. ඒක එහෙම නොදැනෙන්න කොහොමද මේ වැඩේ කරන්න කියලා පියවරෙන් නෑ. ඒක ඒක අවුරුදු ගාණක් තුල කරන්න ඕනේ. ඒක පැහැදිලි සැලැස්මක් එක කරන්න ඕනේ. එතකොට අපි දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක සාකච්ඡා කරනකොට ඒකත් එකතු කරලා කතා කරන්න. මොකද දැන් වෙලා තියෙන්නේ අපේ වියදම තියෙනවා එතන. ඒ වියදම අඩු කරන්න බෑ. ඉතින් එකම ක්‍රමයේ තියෙන්නේ බදු වැඩි කරන එක. ඒතකොට බදු වැඩි කරනකොට වෙන්නේ ආර්ථික වර්ධනයත් ඒකෙන් අඩු වෙනවා. ඒතකොට එන්න බදු වැඩි කරන්න වෙනවා එක තැන ඉන්න. ඒතකොට මේ අයවැයක් එනවා කියන එක මිනිසුන්ට මේ උත්සවයක් හැටියට දැනෙන්නේ නැහැ. මාර වදබන්ධනයක් හැටියට දැනෙන්න ඉඩ තියන්න නැහැ. නෑ ආණ්ඩුව මේ තියෙන රාමුව තුල රජය පුළුවන් දේ කරනවා. හැබැයි කියන්නේ මේ හැබැයි මේක අපිට තියෙන අභියෝගය තමයි කොහොමද මේ ආර්ථික වර්ධනය වැඩි කරන්නේ. ඒ කියන්නේ රටට එන ආදායම් මාර්ග වැඩි කරන්නේ. ආණ්ඩුවට එන ආදායම නෙමෙයි. ආණ්ඩුවට එන ආදායම එන්නේ අන්තිමට බදුවලින්. බදුවලින් ඇරෙන්න එතනින් තමයි එන්නේ. සහ ව්‍යාපාර රජයේ තියෙන යම් යම් දේවල් විකිණීමේ. ඒවා දුවලා නෙමෙයි. දැන් වැඩේ උදාහරණයක් හැටියට දැන් අපි බලමු මේ බලශක්ති පැත්ත. විදුලිය. දැන් විදුලිය ආණ්ඩුවේ ඒකාධිකාරියක් විදුලිය නිෂ්පාදනය කළා. අද ලෝකයේ විදුලි අපේ විදුලිය නිෂ්පාදනය කරන්න යන ගාන ඉන්දියාවට වැඩි දෙගුණයක් සමහර රටවල වැඩි. කවුද මන් දැක්ක කියලා තියෙනවා සිංගප්පූරුවේ නිෂ්පාදන ගානටත් වැඩි හෝ එක සමානව ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් අපිට හැබැයි තරඟකාරීත්වයක් තිබුණා නම් එතන. එතකොට මේ මහජනතාවට මේ අර ටෙලිකොම් එකේ වගේ විකල්පයක් තියෙනවා. වෙන දැන් අපි එක මේ මොබයිල් ෆෝන් එකකට කැමති නැත්තම් වෙන කම්පැනි එකකට අපිට යන්න අයිතිය තියෙනවා. ඒ වගේ තරඟකාරීත්වයක් ඇති කරනවා. අපි දැන් ඒ තරඟකාරීත්වය ඇති කිරීම සම්බන්ධයෙන් අපි හිතමු තෙල් ගෙන්නීම බෙදා හැරීම. දැන් තරඟකාරීත්වයක් ඇති වෙනවන පසුවිමක් හදලා තියෙනවනේ. බෙදු අලවි සල් ආයතන තුනක දැන් තියෙනවා. එතකොට එතන තරඟකාරීත්වයක් බැලුවොත් පේන්න නෑ අපිට. හේතුව කවුරු හරි සිපෙට් කෝයකින් ගාන වැඩි කරොත් අනිත් කම්පැනි දෙකත් කියන එකට සාපේක්ෂව අපි මේ ගාන ඒක තියෙන්නේ තෙල් වලට තියෙන්නේ ජාත්‍යන්තර තෙල් මිලක් තියෙනවා. මෙතන කෙරෙන්නේ වෙළඳාමක් පමණයි. ඉතින් හොඳ මේක තියෙන්නේ වෙළඳාම මේ විදියට කරන් ඉඳ දෙන්න තරගෙට. නැත්තම් රජයේ ඒකාධිකාරියක් පිටෝල එක කරන්න ගියොත් අන්තිමට වෙන්නේ රජයට ඒ අලාභේ දරන්න වෙනවා. ඔව් දැන් ඔය අනුව බැලුවොත් එම බලශක්තියට ඕදේ කළත් ඕක මේ තෙල් වලට වෙච්ච දේ වෙන්න බැරි නෑ. එහෙම වෙන්නේ නෑ. හේතුව තියෙන්නේ ඒක ඒතර බලශක්තිය එක එක ක්‍රමවේද තියෙනවා නිෂ්පාදනය කරන්න. කියන්නේ දැන් උදාහරණයක් ඇටියට බැලුවොත් දැන් අපේ ඉතිහාසයේ බැලුවොත් එහෙම එතන ඒ සරසුම් වල ප්‍රශ්නයක් තිබුණේ. දැන් 1980 ගණන් දක්වා අපිට පුළුවන් වුණා ජල විදුලිය හරහා සපයන්න. ඒක අපිට ඒක තියෙන විශාල සම්පතක්. සහායක ලාභයි. ලාභයි මේක දැන් අද හුලං බලයට යන්න පුළුවන්. සූර්ය බලයට යන්න පුළුවන්. අපිට උනේ අපි ජල විදුලියෙන් ලෝකේ ගල්ලංගුරු ක
කරනකොට අපි ගල්ලංගුරුවලට ගියනෑ එකක හේතු මත. අපිට තිබුණා ගල්ලංගුරු කාලයක් පාවිච්චි කරන්න පරිසර පැත්තෙන් ඒක ප්‍රශ්න තියෙන බව හරි. හැබැයි ඒක අපිට දැන් ඉන්දියාවේ ගල්ලංගුරු පාවිච්චි කරනවා, චීනය ගල්ලංගුරු පාවිච්චි කරනවා, ඒගොල්ලො අනිත් පැත්තෙන් අඩු කරගෙන යනවා. හැබැයි පාවිච්චි වෙනවා. ඒකට ඒගොල්ලන්ට ඉස්සෙල්ල අවශ්‍ය මේ බලශක්තියෙන්. හැබැයි දැන් ගල්ලංගුරු අපි එතෙන්ට කියන ඒක වෙනුවට අපි ඩීසල්ම පාවිච්චි කරුවා එක හේතු මත. ඉතින් ඩීසල් හරි ගණන්, ඒකෙන් තමයි මේක උඟක්ම කඩා වැටුනේ. හැබැයි අපි වෙලාවට ඒ අවශ්‍ය තාක්ෂණය පාවිච්චි කරුවා. ඉතින් දැන් බැලුවොත් එහෙම අපිට අවස්ථාව තියෙනවා උහුලම් බලය, අපිට අවස්ථාව තියෙනවා මේ සූර්ය බලය, අපිට අවස්ථාව තියෙනවා හයිඩ්‍රජන් බලය පාවිච්චි. ඒවට ඒවා දැන් ඉතින් ආයෝජනය කරන්න රජය මේවට අත ගහන එක සුදුසු නෑ. මේකේ තේමාව වෙන්න ඕන කුඩා රජය. රජය කරන්නේ උඩේ ඉඳන් ප්‍රතිපත්ති හදනවා, ජනතාවට නියාමනය කරනවා, තරංකාරීත්වයක් ඇති කරනවා, අසාධාරණ වෙනවා, ආර්ථිකයක අසාධාරණ වෙනවා, ඒවා හරිගසනවා. ඒ වගේම දුප්පත් ජනතාව ආරක්ෂා කිරීම, යුක්තිය අපරමේ නීතිය ක්‍රියාත්මක කිරීම, ඒ ඔක්කොම කරන්න ඕනේ. අපේ තියෙන රජයම දැන් හැම එකටම බැහැලා ඉන්නවා, කෑම විකුණනවා, හෝටල් දුවනවා, මේ බලශක්තිය කරනවා. ඒක හරියන්නේ නැහැ. හරි, අපි විරාමයකට ගිහින් යමු. අද අපි කතා කරන්නේ අයවැය දර්ශනය කියන මාතෘකාව. අද මිලින්ද සමග නියමාර්ථය කතා කරන්නේ අයවැය දර්ශනය ගැන. මේ පහුගේ සඳුදා ඉදිරිපත් කරපු අයවැය පාදක කරගෙන නෙමෙයි, සමස්යක් හැටියට අයවැය කියන කාරණය ගැන අපි සැලකිලට අරගෙන. දැන් අයවැයවල ගොඩක්ලාට ඉලක්කම්නේදී ගණන් මෙච්චර ප්‍රමාණයක්, බිලියන මෙච්චර, මෙහෙම මෙහෙම ආදායම් මෙච්චරයි, රාජ්‍ය වියදම මෙච්චරයි, ආයතනවලට මෙච්චරයි, මෙහෙම මෙහෙම කියලා හදන ගණන්. දැන් මේ ඉලක්කම් ටික සමාජ පරිවර්තනයකට මුහුණ දිය හැකි ප්‍රමාණයට පරිවර්තනය කරගන්න එකනේ මේකේ තියෙන අභියෝගය. අපි ටිකක් ගැඹුරින් හිතුවද මේ ගැන, මේ ඉලක්කම් ටික මේ සමාජයේ අපේක්ෂා කරන පරිවර්තනය ඇති කළ හැකි බවට පරිවර්තනය කර ගැනීම. දැන් ඒකට අදාළව මේ ගණන් ඉලක්කම් වගේම තියෙන දර්ශනයන් අපි ප්‍රතිඵලදායක ලෙස භුක්ති විඳින සමාජයකද ඉන්නේ මේ? අර මං උලින් කිව්ව එක මං හිතන්නේ මෙතෙන්ට අදාළයි නිහාල. ඒ කියන්නේ අපි සමාජයක් හැටියට ගන්න තීන්දුවක් තියෙනවා. ඒ කියන්නේ අපි හුදකලා ගමනක් යනවාද, ලෝකෙක සම්බන්ධ වෙලා ගමනක් යනවාද කියලා. හුදකලා ගමනක් යනවා නම් අපි කියන්න ඕනේ හරි අපිට ලෝකය අවශ්‍ය නැහැ, අපිට පුළුවන් සම්පත් වලින් අපි ඉන්නවා. ඒ කියන්නේ මේ අපිට ලොකු වර්ධනයක් ලබා ගන්න බැරි වෙනවා, ආර්ථික වර්ධනයක්. අපි සාර්ථකව රටින් පිටරට යන කට්ටිය ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ අනාගතය බලා ගන්නවා, සල්ලි මෙහාට ඕන්නම් එවනවා, නැත්නම් විශ්‍රාම යනකොට මෙහෙ එනවා. මේක වෙන වෙන සංකල්පයකට අපි මැච් එක අපි ගහනවා. ඒ තනියම ඉන්නවා. මං හිතන්නේ නෑ ඒක සාධාරණයි කියලා අපේ සමාජයට. ඒකෙන් එහා යනවා නම් අපි තීන්දුවක් ගන්නවා ලෝකෙ එක්ක එකතු වෙන ආකාරය. එතකොට අපි පිළිගන්න ඕනේ අපි කුඩා දූපතක් අපි කුඩා රටක්. මේ අපේ ආර්ථිකය සීමිතයි. අපි කිව්වේ අපිට තියෙන ආදායම් මාර්ග 4-5 ප්‍රධාන ආදායම් මාර්ග සීමිතයි. හරි පටුයි. ඒක වැඩි කරන්න ඕනේ. වැඩි කරන්න නම් තව එකක් අපි දැනගන්න ඕනේ. අද වැඩි කරන ක්‍රමය නෙමෙයි ද අවුරුදු 5කින් ඉන්නේ. දැන් මේ සාකච්ඡා අපි අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබුණා නම් මේක නෙමෙයි සාකච්ඡාව, වෙනස්. මේ යුගයේ වෙනස්. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි නිතරම අපි වෙනස් වෙන්න හදන්නේ යුගය ගියාට පස්සේ. ඉතින් මේ ඒක නිසා තමයි අපිට මේ හුඟක් අවස්ථා අපත ගිහිල්ලා තියෙන්නේ සමාජයක් හැටියට. අපි මේ වෙලාවට ප්‍රවේශ වෙන්නේ නැහැ යුගයට. දැන් ලෝකේ මේ ශීඝ්‍රයෙන් දිනු වෙන කාලයක් තිබුණා විවෘත වෙළඳපොළ හරහා, ජාත්‍යන්තර මේ වෙළඳපොළ හරහා ශීඝ්‍රයෙන් දිනු වෙන කාලයක් තිබුණා. ඒකෙන් අපි ප්‍රයෝජනට ගත්තේ නැහැ. ඒ කාලේ කොටසක් අපි යුද්ධ කෙරුවා, කොටසක් අපි අතර විවාද කෙරුවා මොකද්ද යන ක්‍රමය කියලා. දේශපාලඥයෝ අතර තිබුණ විවාදය හන්දා අපිට ඒක අපිට ඒ අවස්ථාව අහිමි වුණා. ඉතින් දැන් නැවත අපි මේක දිහා බලනවා නම් මේ යුගයේ ආબોධ කරගන්න ඕනේ. මේ යුගයේ ආબોධ කරගන්න ඕනේ කියන්නේ මේක හරි මේ අවිනිශ්චිත යුගයක්, කැළඹිලි යුගයක්. ඒ කියන්නේ අද මේ වෙලාවේ බැලුවොත් වෙනස් වෙයි. හැබැයි යුද්ධ දෙකක් යනවා ලෝකේ.
විශාල බලාරගලයක් යනවා චීනයි එක්සත් ජනපදයයි එක්ක ඉන්දියාව ඉන්නවා බලාරගල. ඒ කියන්නේ අතීතේ අපි කතා කරපු සීතල යුද්ධ සමයක්ම තමයි වෙන විදිහකට ඇවිල්ලා තියෙන්නේ. දැන් සීතල යුද්ධේ ජීවත් වෙනවා නම් අපි ගන්න තියෙන උපාය මාර්ග වෙනස්. සීතල යුගයේ ඉවරුණාම යුගයේ යුද්ධේ ඉවරුණාට පස්සේ ගන්න තිබුණ ඒ වෙලාවේ එක බලවතෙක් හිටිය එක්සත් ජනපදේ අපිට යන්න තිබුණ ගමන වෙනස්. දැන් වෙනස්. දැන් බැලුවොත් 1980 ගණන්වල මේ LTTE එක මතුනෙත් ඒ හේතුව මත අපිට ඉන්දියාව අතර අපිට ප්‍රශ්නයක් තිබුණා. හේතුව තිබුණේ ඉන්දියාව හේතුව අපි එක්සත් ජනපදයේ කිට්ටු වැඩි. ඒක හන්දා ඉන්දියාව අපිට විරුද්ධව වැඩ කෙරුවා. දැන් ඒගොල්ලෝ කිට්ටු වැඩි. දැන් ඒගොල්ලෝ කිට්ටු වෙලා තියෙනවා. ඒගොල්ලෝ චීනය එක්ක හරි නැහැ. අපි ඒකට කොටු වෙලා තියෙනවා. තව අවුරුදු 20කින් එක වෙනස් වුණාම තව වෙනස් වෙනවා. අපි දන්නේ නැහැ වෙනස් වෙයිද කියලා. ඒක නිසා අපි අපේ නායකත්ව දැනගන්න ඕනේ මේ වෙලාවට අපි කොහොමද යන්නේ කියලා. අපේ ඉලක්කය විය යුත්තේ එකම එක අපේ පැවැත්ම නෙමෙයි අපේ දියුණුව අපේ සංවර්ධනය. අපේ නායකයෝ හුඟක් වෙලාවට බලන්නේ ඒ කොහොමද අපි නිකන් එදිනදා ජීවත් වෙන්නේ පවතින්නේ. දැන් ඔබතුමා මේ කියන කතාව අනුව බලන්න බැලුවොත් අපිට තේරෙන දැන් අයවැය කියලා කියන්නේ රජයක් ඉදිරිපත් කරපු මූලික ආර්ථික සැලැස්ම අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රියාත්මක කරගෙන අරගෙන යන්නේ කොහොමද කියන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට ලෝක දේශපාලන තත්ත්වයන් එක්ක අපි ওই විදිහට බැලුවොත් එහෙම ඇත්තටම මේවා සමහරව කරගන්න බැරි වෙනවනේ. ඒක ඒ වෙලාවම ඒක බැරි වෙනව විතරක් නෙමෙයි මේ ඉක්මනට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ වෙලාවේ තීන්දුව ගන්නකොට බැලුවොත් අපි බලන්න ඕනේ අපේ ආදායම් මාර්ග වැඩි කරගන්නේ කොහොමද කියලා. දැන් අපි ඒක ආදායම් මාර්ගය බලමුට කීපයක් දෙන්න පුළුවන්. වරාය. අපේ වරාය ඊටාම වැදගත් දැන් ඉන්දියාව සීග්‍රයෙන් දියුණු වෙන නිසා. හැම රටක්ම ඉන්දියාව දිහා බලන්නේ දැන් සෞදි අරාබියාවයි මේ අබුදාබි එහෙම ඉන්දියාව දිහා බලනවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන මාකට් එක හැටියට තෙල්වල. හේතුව තියෙන්නේ අනික් රටවල් තෙල් පාවිච්චි කරනවා හුඟක් රටවල් අඩු කරනවා ඉන්දියාව වැඩි කරනවා. ඉතින් දැන් මේ මෑත කාලේ සෞදි අරාබියාව බිලියන 30ක් කොහෙද සල්ලි ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා ඩොලර් ඉන්දියාවේ. ඒගොල්ලන්ගේ තෙල් පහසුකම් මේ රටවල පහසුකම් හදන්න තෙල්වලට. දැන් අපේ වරාය මේ මීට වැඩිය දෙතුන් ගුණයකින් මේ වර්ධනය වෙන්න පුළුවන්. අපිට පරියන්ත වැඩි කරන්න පුළුවන්. ඒක විවෘත කරලා ආයෝජකයන්ට එන්න දීලා මේක වරාය කියන්නේ අද පුද්ගලික අංශයේ ව්‍යාපාරයක්. ආණ්ඩුව වලට තැනක් නැහැ වරාය වලට. ඒක කරන ගමන් දැන් උඟ දෙනෙක් දොස් කියනවා පාරක් හදන එක ගැන ඉන්දියාවට. හැබැයි වරාය ශක්තිමත් වෙන්නේ මෙහෙන් පාරක් හදලා. එතකොට බාණ්ඩ එනවා කොළඹ වරායට. සමහර වෙලාවට සමහර බාණ්ඩ යවන්න පුළුවන් කොච්චිය දිගේ කෙලිම ඉන්දියාවට කොටසක් යවන්න පුළුවන් නැවේ. ඉතින් වේගෙන් යවන්න පුළුවන් ගොඩබිමෙන් යවන්න පුළුවන් මේ එක එක විදිහට. ඒ වගේ දැන් මේ දැන් උදාහරණයක් ඇරෙන්න මේකට හොඳම උදාහරණය මම නිතරම දෙන්නේ නෙදර්ලන්තේ. දෙවැනි ලෝක මහා යුද්ධයේ ඉවර වෙන වෙලාවේ නෙදර්ලන්තේ තීන්දුවක් ගත්තා. ඒගොල්ලන්ගේ පිහිටීම අනුව ඒගොල්ලන්ට කරන්න පුළුවන් එකම දේ තමයි යුරෝපයේ බෙදාහැරීම් මධ්‍යස්ථානය වෙන එක කියලා. ඒක නිසා ඒගොල්ලෝ එයාපෝට් එකයි රොටඩෑම් වරායයි ඇම්ස්ටර්ඩෑම් එයාපෝට් එකයි නිර්මාණය කෙරුවා මේ යුරෝපයට දොරටුව හැටියට. යුරෝපයට දොරටුව හැටියට ඒක හැදුවා. හදලා ඉවර වෙලා ඒගොල්ලෝ ලෝකෙ වටේ ගිහිල්ලා එක එක ඒ කාලේ තිබුණ විශාල මේ ආයතන මේ යුනිලිවර් අපේ යුනිලිවර් එක මෙහෙත් තියෙනවා ඒ මූලස්ථානය ගෙනාවා නෙදර්ලන්තෙට. ඒගොල්ලෝ ඒකට විශේෂ මේ දුන්නා මේ බදු බදු මේ බදු කප්පි කැපුවා මේ එයාපෝට් එකේ මං හිතන්නේ ෂෙල් කම්පැනි. ඒ කියන්නේ ඒගොල්ලන්ට ආයෝජනය කරන්න ලේසිකරෝ එයාපෝට් එකේ මේ නෙදර්ලන්තේ මේ ගුවන්තොටුපළේ ඇම්ස්ටර්ඩෑම් වල වෙන කොටසක් දුන්නා ෂෙල් ආයතනයට. ෂෙල් කියන්නේ ලොකු තෙල් කම්පැනියට. ඒගොල්ලෝ මධ්‍යස්ථානයේ එහෙ මුලස්ථානයේ පිහිටුවා එතන මේ ලෝකෙට. ඒක ඒක ඒගොල්ලන් එයාපෝට් එකේ වෙන කොටසක් දුන්නා වෙනම කස්ටම්ස් එකත් එක්ක ගනුදෙනු කරන්න. ඒ කියන්නේ ඉක්මනින් මේ ඉක්මනින් කරගන්න. ඉතින් ඒ වගේ දීලා මේ දොරටුව කෙරුවා නෙදර්ලන්තේ. අද යුරෝපයේ ලොකුම වරාය රොටර්ඩෑම් වරාය. ඒ වගේම මේ ඇම්ස්ටර්ඩෑම් එයාපෝට් එක තමයි ලෝකේ මේ යුරෝපයේ ලොකුම එයාපෝට් එකක්. කුඩා රටක් නෙදර්ලන්තේ කියන්නේ කුඩා රටක්. ඊට අමතරව ඒගොල්ලන්ගේ දුම්රිය දුවනෝ විහිදෙනවා මුළු යුරෝපෙටම. නෙදර්ලන්තේ ඉඳලා චීනයට උනත් යන්න පුළුවන් දුම්රේ. එතකොට මේ තෙල් නල පද්ධතියක් හැදුවා මේ ගෑස් තෙල් කෙලින්ම යුරෝපේ පුරාම යවන්න. දැන් ඒක තමයි අපිට වෙන්න පුළුවන් මේ. ඒක වුණොත් ඉබේම අපිට ආදායම් මාර්ග වැඩි වෙනවා. ඉතින් ඒක එකක්. ඒ කියන්නේ අපේ ගුවන්තොටුපළ සහ
වරාය. මේවා ඉක්මට කරන්න ඔයබේ අයගැන අයවය දර්ශන ඇතුළ ඒව තියන ක ඒවා තියනවා කියැන අදහස තියනවා අයවය දර්ශනය අදහස තියන අපඩානය වැඩි කරන්න ඕන. විදේශයෝජනය වැඩි කරන්න ඕන. හැබැයි දැ මේක කරන්න නම් සමාජයේ ඊට එහා පින්මක් ගැන හිතන්න ඕනනේ. දැන් සමාජයට දැ මේක කරන්න බෑ වරාය වදාගෙන ඉන්නවාන ගුවන් තොටපොල බදාගෙන ඉන්නවාන. එහෙම කරන්න බෑ මේක ඇරලා දාලා එන්නද. ඒවගේම මේ බදු ප්‍රශ්නයනවා. ඒක ඇන්න මේ වෙලාවේ බදු වැඩි කරන එකෙන් අපිට හානියක් වෙනවා. ඉති ඒක තුලනය කරගන්න වැදගත් වෙන්නේ අපි පුළුවන් තරන් මේ පුද්ගලි කරණය කරන්න හොඳ දේශපාන ලෝක දැබතුම මේ ඔක බිටිවිට මේ නියමාර්තය වරසරහ ඇතිල කියලා තියෙනවා. දේශපාන ලෝකයේ තියෙනවන්නේ මේ රාජ්‍ය සම්පත් විකිනීම කියන ටයිටල් එක එච්චර හිතකර නෑ මිහිරි නෑ ආණ්ඩුවකට කනේ මේ සමාජයේ අපේ සමාජයේ මිහිරි නෑ ඒක හරියට දැන් අන්නේ අමිහිර ඇයි මොකද ඒක මම දන්නේ නෑ අයවැට මේ වගේ ඉදිරිපත් කරා මම හිතන්නේ ඒකත් දේශපාලඥයා කරන එකක් මොකද දේශපාලඥයා කැමති මේවා පාලනය කරගන්න මොකද දැන් පුද්ගලික අංශයට වරාය දුන්නම එතෙන්ට රස්සාවල් දෙන්න අමාරුයි ඇමති කෙනෙකුට හෝ මන්ත්‍රී කෙනෙකුට රස්සාවල් දෙන්න බෑ ඒකට ගිහලා ඇඟිලි ගහන්න බෑ මේ රස්සාවල් බිහි කරන එක පිට තියෙන්න ඕනේ. දේශපාලඥයා ඉන්නේ ව්‍යාපාර දුවන්න නෙමෙයි. දේශපාලඥයා ඉන්නේ මේ නීති රාමුව හදන්න ප්‍රතිපත්ති රාමුව හදලා සමාජයට දෙන්න අනික් ටික කරන්න. ව්‍යවසායකයාට එක පැත්තකින් ඉඩ තියෙනවා මේ අනික් සමාජයේ හැම දෙනාටම වැඩ කරන්න දෙන්න. මෙතන නියාමනයක් විතරයි කරන්නේ. නියාම දේශපාලඥයා කරන්නේ ප්‍රතිපත්ති සකස් කිරීම සහ මේ පනත් සම්මත කිරීම. ඉති ඒක මෙතර වෙලා තියෙන්නේ ඒකින් එහා අපි යනවා. ගිහිල්ලිවල ඒක හැම එකට මත ගහනවා. හැම එකටම අපි දේශපාලඥය බලය පෙන්නන්නේ මේවට අත ගහන. ඉති ඒක නිසා මං හිතන්නේ එතනින් මිදෙන්න ඕනේ. ඒක තමයි මේ කුඩා ආණ්ඩුවක් කියන එක වැදගත් වෙන්නේ. මේ හැම එකටම ආණ්ඩුවට යන්න දේශපාලඥය වෙන්න පුළුවන්, රජයේ නිලධාරිය වෙන්න පුළුවන්. හැම එකටම යන්න අවශ්‍ය නැහැ සමාජේ. අපි ඒකෙන් ඈත් වෙන්න ඕනේ. දැන් අපිට කාලය අඩුයි. ඒ නිසා මම තව එක ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න. දැන් අයවැයක් එද්දී අයවැයක් සම්බන්ධයෙන් ජනතා අපේක්ෂා සහ අයවැයෙන් කෙරෙන දේ අතර යම් ගැටීම් තියෙන්න පුළුවන්. අන්රුට ඒ ගැටීම් අවම කරගෙන අයවැයක් ගේන්න ක්‍රමයක් නැද්ද? නෑ, ඉතින් ඒක ලේසි නෑනේ. රජයකට තීන්දුවක් ගන්න ඕනනේ. අයවැය කියන එක බාගෙට කාලෙට කරන්න බෑනේ. එක්කෝ ආදායම දැන් දැන් විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල තද රාමුවක අපි දාලා තියෙන්නේ. ඒක නිසා අපිට සෙල්ලම් කරන්න බෑ. සෙල්ලම් කරන්න බෑ. ඒ කියන්නේ එක්කෝ අපි වියදම කපන්න ඕනේ නැත්නම් ආදායම් වැඩි කරන්න. දැන් ආදායම් වැඩි කරනවා කියන්නේ බදු. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් මම කියන්නේ රටේ ආදායම් වැඩි කරන්න ඕනේ කියලා. මගේ රජයේ ආදායම නෙමෙයි. රජයේ ආදායම මං හිතන්නේ වැඩි කරන එකෙන් වෙන්නේ අපිට වැඩි බදු ගෙවන්න ඕනේ එක. මගේ නම් මතේ තියෙන්නේ බදු පුළුවන් තරම් අඩු කරලා රටේ ආදායම වැඩි කරන ගමනකට යන්න. එතකොට ආර්ථික වර්ධනය හරහා එන ඒ ලාභේට බදු ගෙවන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට මේ වරාය පරියන්තයක් අපි පුද්ගලික අංශයට වික්කයි කියමු නිකන් උදාහරණයක් ඇටියට. නැත්තම් ගුවන් තොටුපළ වික්කයි කියමු. ඒකෙන් අපිට සල්ලි එනවා. ඊට අමතරව ඒ ආපු ආයෝජකයා ඒක දියුණු කරනවා. දියුණු කරලා ලාභෙන් කොටසක් අපිට බදු හැටියට ගෙවනවා. ඒ වගේම යා රටේ සම්පත් තමයි මිල්. ඒ කියන්නේ මොනම හරි දේවල් ඒගොල්ලෝ කන්න බොන්න ඉන්න පාවිච්චි කරන දේවල් මේ. ඉතින් දැන් අද ගුවන් තොටුපළක් කියන්නේ ඒක මේ 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 ඉඩම් ඩෙවලොප්මන්ට් එකක් හැටියට බලන්නේ. අද ලෝකේ සප්පු තියනවා, කඩ සප්පු තියනවා, රෙස්ටොරන්ට් තියනවා. දැන් සිංගප්පූරේ ගුවන් තොටුපළ ගියාම ඒක ලොකු මෝල් එකක් වගේ. ඒක තමයි තියෙන්නේ. ඒක තමයි සංකල්පේ. මේක අතරමං වෙනවා. අතරමං වෙනවා. ඉතින් අද ලෝකේ උඟ තැනක් එහෙමයි. ඉතින් ඒක අපිට අවස්ථාව තියෙන්නේ මේ දකුණු ආසියාවට විශේෂයෙන්ම ඉන්දියාවට දොරටුව වීම. ඒක තමයි අපිට තියෙන ලොකුම අවස්ථාව. ඉතින් ඒකට ඒකෙන් අපිට ගුවන් තොටුපළ අපේ වරාය මේ කිට්ටුවෙන් ඉක්මනින් අපිට පුළුවන් දියුණු කරන්න. හරි, අපිට මීට වඩා ඇත්තට මේ ගැන කතා කරන්න වෙලාවක් නැහැ. කෙසේ වෙතත් මෙවර අයවැය සම්බන්ධයෙන් ඔබට අදහසක් තියෙනවා. අපි ඒ ගැන නෙමෙයි කතා කරේ. පොදුවේ අයවැය කියන දර්ශනය කොයි වගේ එකක් වෙන්න ඕනේද කියන එක ගැන ඔබතුමාට බොහොම ස්තුතියි. ස්තුතියි. ඔබට සුබ දවසක්. අපි නැවතත් ලබන සතියේත් මුණ ගැහෙමු.